Hi Hemotama, welcome to the meeting. Okay. මේ meeting එක අපි especially කරලා තියෙන්නේ students ලා වෙනුවෙන්. මේකෙදී අපි අපේ අලුත් project එක ගැන මම කතා කරන්නේ. සමහර විට මම මේකේ උගන්වන අයත් ඉන්නව ඇති, මාව අද අලුතෙන් දකින අයත් ඉන්නව ඇති. හරි. මේ මීටින් එකේදී අපි කතා වෙන්නේ අපේ මේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන. ඒ කියන්නේ ඩිප්ලෝමා ඉන් ටෙක්නොලොජි එක ඕ ලෙවල් වෙද්දි ගන්නයි, ඔයාලට ඩිග්‍රී එක ඒ ලෙවල් වෙද්දි ගන්නයි තමයි අපි මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට හදලා තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක ගැන කියනවා නම් මේ ප්‍රොජෙක්ට් එක අපි කියන්නේ මේන්ලි මේ ප්‍රොජෙක්ට් එක අපි ඔයාලට හඳුන්වා දෙන්න තීරණය කරේ දැන් ඔයාලා දන්නවා මේ කොවිඩ් සිටුේෂන් එක ගැන. ස්කූල්ස් දැන් වහලා, ටියුෂන්ස් වහලා, එතකොට ළමයින්ගේ එඩියුකේෂන් එක අධ්‍යාපනයේ දැන් නිකන් වැහිලා වගේ තමයි තියෙන්නේ. ළමයි ඉගෙන ගන්නෙ නැහැ, ගෙවල් වලට වෙලා ඉන්නවා, ඒ වගේ දැන් වෙලා තියෙන්නේ. මේක මුල් වතාවට වෙන දෙයක්ුත් නෙමෙයි. ඔයාලා දන්නවා කීප සැරයක් ස්කූල්ස් වැහුවා, ටියුෂන්ස් වැහුවා, ළමයින්ට ගෙදර ඉන්න සිද්ධ වුණා. මීට පස්සෙත් තව කී සැරයක් ස්කූල්ස් වහයිද කියලා කියන එක අපිට කියන්න දන්නේ නැහැ. අනික ස්කූල්ස් ආයි කවද්ද පටන් ගන්න කියලා කියන එකත් අපිට හරියට කියන්න බැහැ. ඉතින් මේ ස්කූල්ස් විතරක් නෙමෙයි සමහර වැඩපොළත් වහලා තියෙන්නේ. එතකොට දැන් අනිත් ෆීල්ඩ් ගත්තහම එයාලට ඇත්තටම මේ කොවිඩ් සිටුේෂන් එකේ වැඩ කරනවා කියලා කියන එක අමාරු දෙයක්. මොකද ඒ සමහර ඔෆිසර්ස් වල එයාලට ඇවිල්ලා මේ ඔෆිසර්ස් වලට යආ ගන්න බැරි තිබුණොත් ගෙදරට වෙලා වැඩ කරන්නත් එයාලට පුළුවන්කමක් නැහැ. ඒ වුණාට এডুকেෂන් එක පැත්ත ගත්තාම ළමයින්ට අපි අධ්‍යාපනය ලබා දෙන්න ලේසි ක්‍රම ගොඩක් තියෙනවා. ලේසිම ක්‍රමේ තමයි මේ අධ්‍යාපනය අපි ගෙදරට වෙලා ඉගෙන ගන්න එක. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී අපිට ඕන, ඒ කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකට ඕන ළමයි ග්‍රේඩ් 6 ඉඳන් 9 වෙනකම් ට්‍රේනින්. 6 ඉඳන් 9 වෙනකම් ස්ටුඩන්ට්ස්ලා තමයි අපිට ඕනේ. කොයි මීඩියම් එක වුණත් ඕකේ. ඉංග්‍රීසි මීඩියම් ළමයි, දෙමළ මීඩියම් ළමයි, ඒ වගේම සිංහල මීඩියම් ළමයි මේ ප්‍රොජෙක්ට් එකට අදාළ වෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක ඇයි අවශ්‍ය කියලා ඔයාලා ඇහුවොත් මේන් මේ ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා දැන් ඔයාලා දන්නවා මේකේ ටයිම් කන්සියුමින් එකක් වෙනවා. ඒ කියන්නේ වෙලාව අපිට කෙටි කරගන්න පුළුවන් ඉගෙන ගන්න කාලය. දැන් ඔයාලා හිතලා බලන්න ගොඩක්ම ළමයි ඉගෙන ගන්නකොට එයාලා ඕ ලෙවල් ඉවර වෙලා තමයි ඩිප්ලෝමා එකට යන්නේ නේ. එතකොට ඩිප්ලෝමා එක ඉවර කරලා ඒ ලෙවල් ඉවර කරාට පස්සේ තමයි එයාලා ඩිග්‍රී එකට යන්නේ. එතකොට එතෙන්දී අපි මේ පාරම්පරික අධ්‍යාපනය ගැන ගත්තහම එතනදී ළමයි ඉගෙන ගන්න දිග කාලයක් යනවා එයාලට ඉගෙන ගන්න. දැන් ඔයාලා දන්නවා මේ කොවිඩ් සිටුේෂන් එකේ වෙලා තියෙන්නේ මොකද්ද? දැන් කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයි තවත් ඉගෙන ගන්නවා. දැන් අවුරුදු 3ක් ඉගෙන ගන්න ළමයි දැන් 5ක් වෙලා තියෙනවා. එතකොට එයාලගේ ඉගෙන ගන්න කාලය ඇවිල්ලා දික් වෙනවා. අපි මේකෙදි කරන දේ ළමයින්ගේ අධ්‍යාපනය ලබා ගන්න කාලේ අපි කෙටි කරලා දෙනවා. එතකොට එයාලට පොඩි කාලයක් වෙනකොට ඩිග්‍රී එක ගන්නත් පුළුවන්, ඩිප්ලෝමා එක ගන්නත් පුළුවන්. දෙවැනි එක තමයි ළමයි ඩිග්‍රී ඩිප්ලෝමා එක ඕ ලෙවල් වෙනකොට ගන්නවා. ඊට පස්සේ ඩිග්‍රී එක ඒ ලෙවල් රිසල්ට් එන්න කලින්ම ඩිග්‍රී එකක් ඒ ළමයින්ට එනවා. ඊට පස්සේ දැන් අඩුම ක්වොලිෆිකේෂන් එක තමයි ඩිප්ලෝමා කියලා කියන්නේ. එතකොට මේ ඩිප්ලෝමා එකෙන් ළමයින්ට ජොබ්ස් කරන්නත් පුළුවන් ඔන්ලයින් වල. හරි. එතකොට දැන් මම කිව්වා වගේ කාලය කෙටි වෙනකොට අඩු ගානේ අවුරුදු 18ක් වෙනකොට ඒ ළමයට ඒ කියන්නේ ඩිග්‍රී එක අරන් ඉවර කරන්න පුළුවන්. එතකොට බලන්නකො කොච්චර කෙටි කාලෙකින් යාලා ඩිග්‍රී එකක් ගන්නවද කියලා අරන් එයාලට ජොබ් එකක් කරගන්නත් පුළුවන්. දැන් සමහර අය කියනවා නැහැ දැන් ජොබ් එකක් කරන්න යනවට වැඩිය මගේ ළමයා නැත්නම් ළමයා කියනවා මට ඉගෙන ගන්නත් ඕනේ ජොබ් එකක් කරගෙන. ඔයාලට පාර්ට් ටයිම් එකක් විදිහට ජොබ් එක කරගෙන ඉගෙන ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර අය දැන් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී ඩිප්ලෝමා ඉන් IT නේ දෙන්නේ. එතකොට ඩිප්ලෝමා ඉන් ටෙක්නොලොජි එක සමහර අය කියනවා මට ඩිග්‍රී එක ටෙක්නොලොජි වලම කන්ටිනියු කරන්න මට අයිඩියා එකක් නැහැ. මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න, එහෙම නැත්නම් මම ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කියලා වෙන ෆීල්ඩ් එකක් තෝරගන්නවා කියලා. එතකොට එයාලට අනිවාර්යෙන්ම ඒ ඩිග්‍රී එක කරන්න ඕනේ. එතකොට ඒ ළමයි කියනවා
ඒ නිසා මට ජොබ් එක මේ ID ඩිග්‍රී එක තියාගෙන මට එහෙම ජොබ් එකක් කරන්න ඩයිඩිය එකක් නැහැ කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට කැමැටි ෆීල්ඩ් එකකින් ඔයාට ඉගෙනගෙන ඒ විදිහටම අර ඩිප්ලෝමා එකකින් අඩු ගානේ ඔයාලට ජොබ් එකක් කරගන්නත් පුළුවන්. සමහර අය කියනවා නැහැ මට ජොබ් එකක් දැම්ම කරන්න ඌමනාවක් නැහැ මට තව higher studies කරන්න ඕනේ. එහෙම කියලා. ඔයාලට ප්‍රශ්නයක් නැහැ higher studies කරන්නත් පුළුවන්. තව සමහර අය ඉන්නවා දැන් එයාලා හිතනවා දැන් මොකදකින් දැන් ડોක්ටර් කෙනෙක් වෙනව නම් ලෝයර් කෙනෙක් වෙනව නම් ඩිප්ලෝමා ඉන් IT එකක් අවශ්‍ය නැහැ නේ කියලා. එහෙම නැහැ. දැන් මේ මොඩර්න් වර්ල්ඩ් එක ගත්තාම මේ නවීන කාලේ අනිවාර්යයෙන්ම හැමෝටම ටෙක්නොලොජි කියලා කියන අධ්‍යාපනය හැමෝටම තියෙන්න ඕන. ඒක ළමයින්ට විතරක් නෙමෙයි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න පේරන්ට්ස්ලටත් එක්ක තමයි මම කියන්නේ හැමෝටම මේ IT කියලා කියන ෆීල්ඩ් එක දැනගෙනම තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඉස්සරහට යන්න ලේසි. ඒ IT ෆීල්ඩ් එකේ ඔයාලට කිසිම නොලෙජ් එකක් නැත්නම් ඉස්සරහට යන එක ටිකක් අමාරුයි. මොකද දැන් හැමදේම වෙලා තියෙන්නේ IT එකේ තමයි. බැංකුවට ගියත් කොහෙ ගියත් ඔයාලට IT එක ඕන වෙනවා. ඒ වගේම ජොබ් එකක් කරනකොට වුණත් දැන් ડોක්ටර් කෙනෙක් වෙනවා වුණත් ලෝයර් කෙනෙක් වෙනවා වුණත් අනිවාර්යෙන්ම ඔයාලට අර බේසික් අර පොඩි දේවල් හරි අනිවාර්යෙන්ම දැනගෙන තියෙන්න ඕනේ. ඒක තමයි අපි මේ ඩිප්ලෝමා එක ඕලෙවල් ඉවර වෙනකොටම වගේ ඕලෙවල් එකට කලින් ගන්නත් පුළුවන්. ඒ කාලය තුල ඔයාලට ඩිප්ලෝමා එකක් අපිට දෙන්න සලස්සලා තියෙනවා. හරි. දැන් ඔයාලා දන්නවා මේ ප්‍රොජෙක්ට් එකේ ඉම්පෝටන්ස් මොනවද කියලා. මොකද අවශ්‍යතාවය මොකද්ද කියලා ඔයාලා දන්නවා. දැන් මේ ප්‍රොජෙක්ට් එකට මොනවද ඕන වෙන්නේ? දැන් ඔයාලා අපින් මේ ප්‍රොජෙක්ට් එකේ ඉගෙන ගන්නව නම් මේ ප්‍රොජෙක්ට් එකට මොනවද ඕන වෙන්නේ කියලා ඔයාලා ඇහුවොත් දෙකක් ඒ කියන්නේ ಜಾති දෙකක් තියෙනවා. අපිට ඕන වෙන දේවල් දෙකක් තියෙනවා. එකක් ළමයි ඕනේ අපිට. ඒකත් ක්වොලිෆයිඩ් ස්ටුඩන්ට් කෙනෙක් අපිට ඕනේ. හොඳට ඉගෙනගත්තු හොඳට තේරෙන ළමෙක් අපිට ඕනේ. දෙවැනි එක තමයි ලැප්ටොප් එකක් හෝ PC එකක් ඕනේ අපේ මේ ප්‍රොජෙක්ට් එකට ඔයාලගේ ළමයා රෙජිස්ටර් වෙනවා. හරි අපි මේ දෙක ගැන කතා කරමු. මුලින් අපි මේ ක්වොලිෆයිඩ් ස්ටුඩන්ට් කියලා කියන්නේ කවුද කියන එක බලමු. ක්වොලිෆයිඩ් ස්ටුඩන්ට් කියලා කියන්නේ අපි එයා ඔයාලා දන්නවා ඉස්කෝලේ සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා සමහර විෂයන් තියෙනවා ඒ විෂයන් අනිවාර්යෙන්ම ඒ ළමයා පාස් වෙන්න ඕනේ ඕලෙවල් ඉවර වෙනකොට. ඔයාලා ඒක දන්නවා. එතකොට අපි ඒ ළමයාට ටැලන්ටඩ් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කියනවා. හොඳට දැනුම් තේරුම් තියෙන ළමයි. කෝකෙද කියලා ඇහුවොත් හිස්ටරි වල ඉතිහාසය හොඳට දැනගෙන තියෙන්න ඕනේ. ලැන්ග්වේජ් එක මොනවා හරි ඒ කියන්නේ දැන් ලැන්ග්වේජ් එක කියනකොට මෙතන සිංහල ලැන්ග්වේජ් එක විෂයක් විදිහට ගන්න ළමයිනුත් ඉන්නවා දෙමළ විෂය ගන්න ළමයිනුත් ඉන්නවා. ඒ දෙකෙන් මොකක් හරි එකක්. අනික විද්‍යාව මැතමැටික්ස් ගණිතය ඉංග්‍රීසි භාෂාව අනික ICT එක. අපි දැන් ඔයාලගේ දරුවා මේකෙදි රෙජිස්ටර් වෙනකොට අනිවාර්යෙන්ම අපි ගොඩක්ම ફોකස් කරලා උගන්නන සබ්ජෙක්ට් තුනක් මේකේ තියෙනවා. ඒ තමයි ගණිතයයි ඉංග්‍රීසි භාෂාවයි ICT එකයි. මේ ඩිප්ලෝමා එක ගන්නවා. එතකොට මේ 6 ඔයාලා දන්නවා අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනම විෂයන් 6 තමයි මේ 6. ඕලෙවල් පාස් වෙනවා නම් මේ 6 පාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් I repeat කරන්න ඕනේ. ඔයාලා ඒක දන්නවනේ. ඉතින් talented ළමෙක් කියලා කියන එක්කෙනා qualified student කියලා කියන එක්කෙනා මේ විෂයන් 6ම හොඳට තේරෙන ළමෙක් වෙන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා. ටීචර් දැන් මගේ ළමයාට ඉංග්‍රීසි බැහැ. නැත්නම් ICT බැහැ අමාරුයි. මැතමැටික්ස් බැහැ. එතකොට එයාට මේ ප්‍රොජෙක්ට් එකට එන්න බැරිද කියලා ඔයාලා මගෙන් අහයි. ඇත්තටම කියනවා නම් අපි මේ ප්‍රොජෙක්ට් එකේ තව දෙයක් අපි කරනවා. ඩිප්ලෝමා එකේ දෙනවත් එක්කම මේ ක්ලාස් එකේදී අපි මේ විෂයන් 6ටම සර්ලා ගෙන්නලා ඔයාලට ක්ලාසස් කරනවා. ඒ කියන්නේ ඔයාලා පිට ටියුෂන් යන්න ඕනේ නැහැ. මොකද අපි මේකෙදී සමහර ඒ කියන්නේ අපහසුතා තිබුණා මොකද්ද කියලා ඇහුවොත් දැන් ළමේකට දැන් සයන්ස් මැත්ස් අපි කරනකොට එයාට අපි ළඟට ක්ලාසස් එන්න විදිහක් නැහැ. මොකද එයා පිට ක්ලාසස් යනවා. එතකොට ඒ සමහර විට දැන් එහෙ එතන තියෙන වෙලාවට තමයි අපේ ක්ලාස් එකක් තියෙන්නේ. එතකොට එයාට මෙතෙන්ට එන්න විදිහක් නැහැ. ඉතින් ඒක ලේසි කරන්න තමයි අපි මේ ප්‍රොජෙක්ට් එකේ ඔයාලට ක්ලාසස් පැකේජ් එකක් වගේ අපි ඔන්ලයින් ක්ලාසස් පිට යන්න ඕනේ නැහැ. දැන් ඔයාලා දන්නවනේ පිට ගිහින් වෙච්චි දේවල් ඒ කියන්නේ දැන් වැහුවනේ ඔක්කොම. එතකොට ළමයින්ට එතනදී ඒ කියන්නේ ඒක පාඩුවක්.
ඉතින් අපි මේ ළමයින්ට ලේසි කරන්න අපිම මේ ඒ කියන්නේ අපිම මේ ප්‍රොජෙක්ට් එකේම මේ ළමයින්ට මේ මේයින් විෂයන් 6 ක්ලාසස් ඒ ළමයින්ට අපි කරනවා ඔයාලා අනික දැනගන්න ඕනේ මේ විෂයන් 6 අපි භාෂා තුනෙන්ම කරනවා ඉංග්‍රීසි භාෂාවෙනුයි සිංහල භාෂාවෙනුයි දෙමළ භාෂාවෙනුයි තුනෙන්ම අපි කරනවා හරි දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ඒ කියන්නේ දැන් මේ ක්ලාසස් ඔයාලා අපි ළඟට එනවනේ මේ ක්ලාසස් එකෙන් ඔයාලගේ ළමයින්ට මොකක්ද ලැබෙන්නේ කියලා ඇහුවොත් අපි සර්විසස් ටිකක් කරනවා පළවෙනි සර්විස් එක තමයි මේකට ටයිම් පීරියඩ් එකක් තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ රෙජිස්ටර් වෙන අයට ටයිම් පීරියඩ් එකක් තියෙනවා ඒ කාල වකවානුව අවුරුදු 3ක් අනිවාර්යයෙන්ම අපි ළඟ අවුරුදු 3ක් ඉගෙන ගන්න ඕන අපි අවුරුදු 3ක් මේක කරනවා දැන් 6 වසර ළමෙක් ආවොත් 6යි 7යි 8යි තුනම අපි එයාට කරනවා 8 වසර ළමෙක් ආවොත් 8 9 10 දැන් 9 වසර ළමයි මෙතන ඇති එයාලට දැන් මම මුලින්ම ඔයාලට පටන් ගන්නකොටම කිව්වනේ 6 ඉඳන් 9 වෙනකන් කියලා එතකොට සමහර අය අහනවා එතකොට 10යි 11යි නැද්ද ඔයාලා ළඟ කියලා 9 වසර ළමෙක් අපිත් එක්ක මේකේ ජොයින් වුණොත් අපි ඒ ළමයාට ඒ අවුරුදු 3ටම උගන්වනවා 9යි 11 9යි 10යි 11යි අපි එයාලට ක්ලාසස් arrange කරලා දෙනවා හරි දෙවැනි එක තමයි අපි මේ ක්ලාස් එකේ වැඩියෙන්ම මේ ළමයින්ට ඉම්පෝටන්ස් එක දෙන්නේ මැත්ස් වලයි ඉංග්‍රීසි වලයි ICT වලයි තමයි. අනිත් සබ්ජෙක්ට්ස් උත් අපි උගන්වනවා නැත්නම් අපි ඒව උගන්වනවා. මේයින් අපි මේකේ ફોකස් එක දෙන්නේ මේ සබ්ජෙක්ට් උනේ තමයි. එතකොටනේ ඒ ළමයාට අර අපිට අවශ්‍ය මේ ඩිප්ලෝමා එක දෙන්න. එතකොට ඩිග්‍රී එකට යන්න මේ තුන අනිවාර්යෙන්ම මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි මේකට ගොඩක්ම ફોකස් එක දෙනවා. අනිත් එක තමයි මේ ළමයින්ට අපි වීඩියෝ ලෙසන්ස් දෙනවා. දැන් මංගාවට එන ළමයි ඉන්නවා ඇති මේකේ සමහර ළමයින්ට දැන් ওই ක්ලාසස් එන්න බැරි වෙච්චහම මම වීඩියෝස් දෙනවා බලන්න. ඒ කියන්නේ ක්ලාස් එකේ වීඩියෝ එක ඒ ළමයින්ට මම දෙනවා. එයාලට එන්න බැරි වුණොත්. ඒ නිසා මේ ක්ලාස් එකට එන්න ඒ ක්ලාස් එකට මොනවා හරි අසනීප වෙලා එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වෙලා එන්න බැරි වුණොත් අපි මේ වීඩියෝස් දෙනවා ඒ ළමයින්ට බලන්න. අනිත් එක අපි ටියුට්ස් ගහලා දෙනවා. ළමයින්ට අපි ටියුට්ස් හදලා දෙනවා හැම සබ්ජෙක්ට් එකටම ටියුට්ස් ළමයින්ට හදලා දෙනවා ලෙක්චරර් සපෝට් එක තියෙනවා ඕන වෙලාවකට දැන් සයන්ස් වල මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ගැටලුවක් තියෙනවා නම් එයාලට අනිවාර්යෙන්ම ඒ සර්ට හරි ඒ ටීචර්ට හරි කෝල් කරලා හරි මැසේජ් එකක් දාලා හරි එයාලට තියෙන ගැටලුව විසඳ ගන්න පුළුවන් අහ ගන්න පුළුවන් ඕන වෙලාවකට අනිත් එක ඩිජිටල් බුක් එකක් කියලා එකක් තියෙනවා අපේ මේ ප්‍රොජෙක්ට් එකේ ඒ ඩිජිටල් බුක් එක අපි එයාලට දෙනවා මේ සර්විස් ටික අපි ඔයලා ඒ කියන්නේ අපි ළඟට රෙජිස්ටර් වෙන අයට මේ සර්විස් ටික අපි එයාලට ලබා දෙනවා මේ ඩිජිටල් බුක් එක දැන් අනිත් දේවල් ඔයාලා දන්නවනේ ඩිජිටල් බුක් එක කියලා කියන එක ඔයාලට ඒක අලුත් දෙයක් ඩිජිටල් බුක් එක කියලා කියන්නේ අපි අපේ මේ ආයතනයෙන් අපි ප්‍රොඩක්ට් එකක් හදලා තියෙනවා ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා දැන් කාලේ ඉන්න ළමයි පොතට ටිකක් අදිමදි කරනවා. එයාලා ඉගෙන ගන්න කැම්පින් නැහැ පොතින්. ගොඩක්ම ඉන්නේ මේ ඩිජිටල් ඩිවයිසස් එකනේ. ඉතින් අපි කරපු දේ එයාලගේ පොතම ඩිජිටල් ඩිවයිස් එකට හරවලා මේ වගේ අපි ඩිජිටල් බුක් එකක් හැදුවා. ඔයාලා දන්නවා දැන් ওই කඩෙන් වර්ක් බුක් එහෙම ගන්න තියෙන්නේ ඒ වගේ බුක් එකක් තමයි මේ ඩිජිටල් බුක් එක කියලා කියන්නේ. මේකේ තියෙන වෙනස මේ පොත ඔයාලට අතින් අල්ලලා පිටු එහෙම තියෙනවනේ ඒ උනාට මේක එහෙම නැහැ මේක තියෙන්නේ ඩිජිටල් ඩිවයිස් එකේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ PC එකේ තමයි මේ ඩිජිටල් බුක් එකෙන් වැඩ කරගන්න ඕනේ මේ ඩිජිටල් බුක් එක ගැන කියනවා නම් මේ ඩිජිටල් බුක් එකේ ගොඩක් ඇඩ්වාන්ටේජස් තියෙනවා එකක් තමයි ළමයාගේ self improvement එක වැඩි කරනවා ඒ කියන්නේ ළමයාට ඔය කියවන එක අහන එක ලියන එක ඒ තුන එයාලගේ අපි දියුණු කරනවා අනිත් එක තමයි motivation එක ඒ කියන්නේ self study එකේ අපි motivate කරනවා ඔයාලා දන්නවද ළමයි කොච්චර tuition ගියත් වැඩක් නැහැ ගෙදරට ඇවිල්ලා එයාලා ඉගෙන ගත්තේ නැත්නම් ඒ self studies කියන එක අනිවාර්යයෙන්ම ළමයාට තියෙන්න ඕනේ එතකොට තමයි ඒ ළමයා මේ class එකේදී හොඳ marks එකක් ගන්නෙ ඔයාලට ඒක තේරෙනවා ළමයා නිකන් ඉස්කෝලේට ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගන්න આવට වැඩක් නැහැ ළමයා ඒ ගෙදර වැඩ කරන්න ඕනේ ඉගෙනගත්තු දේ ආයෙත් ඉගෙන ගන්න ඕනේ මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ළමයා කරන්න ඕනේ ඉතින් අපි මේ ඩිජිටල් බුක් එකෙන් ඒකත් ඒ ළමයාට ලබා දෙනවා එතකොට මේකේ ස්ටෝරි ලයින්ස් තියෙනවා ඉන්ටරෙස්ටිං විදිහට තමයි යන්නේ ඒක ස්ටෝරි ලයින්ස් තියෙනවා කියන්නේ කතන්දර තියෙනවා ඒව කියවලා ඊට පස්සේ ඒ ඒ සබ්ජෙක්ට් එකට ඒ ඒ විදිහට අපි කරලා තියෙනවා
අනිත් එක ඇවිල්ලා කම්පිටිෂන්ස් තියෙනවා. දැන් ඒ ළමයා ඒ ඩිජිටල් බුක් එකේ වැඩ කරනකොට ස්කෝස් එනවා. ලකුණු එනවා ඒ ළමයා. එතකොට ඒ ලකුණු එයාගේ යාළුවොත් එක්ක සංසන්දනය කරලා එයාට බලන්න පුළුවන්. වැඩි ලකුණු කවුද අරන් තියෙන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන්නේ අනිවාර්යයෙන්ම හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි මේ ඩිජිටල් බුක් එකේ ළමයා ඉගෙන ගත්තාම අපි කියලා තියෙන විදිහට ඒ ළමයා මේ ඩිජිටල් බුක් එකෙන් ඉගෙන ගත්තොත් අඩුම තරමට ඒ ළමයා එයාගේ ඉස්කෝලේ පොත දහසරයක් කියවුවට සමාන වෙනවා. මේ මං කියන්නේ අඩුම තරම. දැන් ඔයාලා දන්නවා පොතනල් ළමයා එකපාරක්වත් කියවන්නේ නැහැනේ. ඉතින් කොහෙද මේ දහසරයක් කියවන්නේ? ඒ වුණාට මේ ඩිජිටල් බුක් එකේ ළමයා අපි කියන විදිහට කරොත් ඒ ළමයා මේ ඩිජිටල් බුක් එකෙන් එයාලගේ ඉස්කෝලේ පොත දහසරයක් කියවුවට සමාන වෙනවා. අනික මේ ඩිජිටල් බුක් එක භාෂා තුනෙන්ම තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ, සිංහල භාෂාවේ, දෙමළ භාෂාවේ තුනෙන්ම මේ ඩිජිටල් බුක් එක තියෙනවා. හරි. මේ ඩිජිටල් බුක් එක ගැන දැන් ගොඩක් අය දන්නේ නැහැනේ. මේ ඩිජිටල් බුක් එක අපි try කරලා තියෙනවා ගොඩක් ළමයින්ට. ඒ වගේම මේ ඩිජිටල් බුක් එක අපි ගොඩක් තරඟවලට අරන් ගිහිල්ලා තියෙනවා. 2017 අපි මේ ඩිජිටල් බුක් එක අරන් ගියා ස්ලිට් කෝඩ් ෆෙස්ට් කියලා කියන එකට. ස්ලිට් SLIIT කියන ආයතනයට අපි අරන් ගියා. ඔයාලට ඔයාලා දන්නවත් ඇති මේ ආයතනය. 2017 දී අපි අයිලන්ඩ් ෆස්ට් ගත්තා මේ ඩිජිටල් බුක් එකේ. දෙවැනි කම්පිටිෂන් එකකට ගියා 2018. ඒකත් අපි ස්ලිට් කෝඩ් ෆෙස්ට් එකට තමයි අරන් ගියේ. එතනදිත් අපිට ඇවිල්ලා ෆස්ට් රෑන්ක් එක හම්බුණා ඕල් අයිලන්ඩ්. ආය අපි මේ ළඟදී, ඒ කියන්නේ ගිය අවුරුද්දේ UNDP, ඔයාලා UN එක දන්නවා, United Nations එකෙන් United Nations Development Project Hackadev COVID-19 කියලා කියන ඒ Innovation Challenge කියන competition එකට අපි මේ project එක දාලා ඒකිනුත් අපි මේ field එකේදී first place ගත්තා. ඒකට අනික slash.com OIW Accelerate 2020 කියලා කියන එකටත් අපි මේ ප්‍රොජෙක්ට් එක අරන් ගිහිල්ලා ඒකෙත් අපි ෆස්ට් ප්ලේස් ගත්තා. ඒකේ ෆස්ට් ප්ලේස් විතරක් නෙමෙයි අපිට 105ක වගේ තියාගත් දුන්නා. අනික slash.com National Ingenuity Awards කියලා කියන එකේ මේ අවුරුද්දේ මේ ළඟදී අපි මේකට දැම්මා දාලා ඒකෙත් අපි ෆස්ට් ප්ලේස් ගත්තා. එතකොට අපි මේ ප්‍රොජෙක්ට් එක අරන් ගිහිල්ලා ගොඩක් තැන්වල හැම තැනින්ම වගේම අපිට ෆස්ට් ප්ලේස් තමයි හම්බුනේ. දැන් අපි කම්පිටිෂන්ස් පහකට විතර මේ ප්‍රොජෙක්ට් එක අරන් ගියා. ඒ හැම කම්පිටිෂන් එකෙම ෆස්ට් ප්ලේස් අපි ගත්තා. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක සක්සස්ෆුල් ප්‍රොජෙක්ට් එකක්. බය වෙන්න දෙයක් නැහැ. මේකේ තියෙන විදිහටම හැම දෙයක්ම වෙනවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ මේ ඩිජිටල් බුක් එක ගැන. රයිට්. මේක තමයි ඩිජිටල් බුක් එක. දැන් සමහර අය ඔයාලා දන්නවා ක්ලාසස් ඇටෙන්ඩ් කරනකොට ෆෝන් වල තමයි ඇටෙන්ඩ් කරන්නේ නේ. ස්මාර්ට් ෆෝන් එකක් භාවිතා කරලා තමයි ඇටෙන්ඩ් කරන්නේ. දැන් මම මේ දෙවෙනි කාරණාව ගැන කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ලැප්ටොප් එකක් PC එකක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා කියන එක. දැන් දෙවෙනි කාරණාව ලැප්ටොප් එක හෝ PC එක. ඔයාලා දන්නවා ළමයි දැන් ගෙදර ඉඳලාම ඉගෙන ගන්න ළමයි ඉන්නවා Zoom ක්ලාසස් යන අය. ඔය එක එක ක්ලාසස් ඇටෙන්ඩ් වෙන ළමයි ඉන්නවා ඔන්ලයින්. එතකොට එයාලා ගොඩක් ළමයි භාවිතා කරන්නේ ස්මාර්ට් ෆෝන් එකක්. ඒ වගේ දෙයක් තමයි ගොඩක්ම භාවිතා කරන්නේ. ඔය ලැප්ටොප් PCs භාවිතා කරන අය හරිම අඩුයි. ඒ වුණාට අපේ මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙනවා නම් අනිවාර්යෙන්ම ළමයාට ලැප්ටොප් එකක් තියෙන්නම ඕනේ. මොකද ඔයාලා දන්නවා ඩිප්ලෝමා එකක් කරනකොට ෆෝන් එකේ අපිට ඩිප්ලෝමාස් කරන්න බැහැ, අමාරුයි. මොකද ප්‍රැක්ටිකල්ස් එනවා. එතකොට ඒ ප්‍රැක්ටිකල්ස් කරන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඒ ළමයාට ලැප්ටොප් එකක් හරි PC එකක් හරි තියෙන්නම ඕනේ. ඒ නිසා මං මෙතන ඉන්න පේරන්ට්ස්ලට දෙමව්පියන්ට මම කියන දෙයක් තමයි කවුරු හරි දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ඔයාලා ජොයින් වෙනවා නම් අනිවාර්යෙන්ම ළමයාට ලැප්ටොප් එකක් හරි PC එකක් හරි අරන් දෙන්න. සෙකන්ඩ් හෑන්ඩ් එකක් හරි කමක් නැහැ. ඒ කියන්නේ එයාලා තාම වැඩ කරන ළමයි නෙමෙයිනේ, ඉගෙන ගන්න ළමයිනේ. ඒ හින්දා මේ හොඳ ලැප්ටොප් එකක් ඕනි කියලා එකක් නැහැ. ඉගෙන ගන්න. ඉගෙන ගන්න අධ්‍යාපනයට භාවිතා කරන්න පුළුවන් ලැප්ටොප් එකක් ළමයින්ට අරන් දෙන්න. ලැප්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි. දැන් මම එන්නම් මේ ප්‍රොජෙක්ට් එකේ පේමන්ට්ස් ගැන කියන්න. මේ ප්‍රොජෙක්ට් එකේ පේමන්ට්ස් යන්නේ මේ විදිහට. පළවෙනි එක රෙජිස්ටර් වෙනකොට 3000ක් ගෙවන්න ඕනේ.
රෙජිස්ටර් වෙනකොටම 3000ක් ගෙවන්න ඕනේ මේක අවුරුදු 3ටම හරි අවුරුදු 3ටම 3000යි ගෙවන්න ඕනේ එතකොට රෙජිස්ටර් වෙනකොට 3000 ඩිජිටල් බුක් එක ගන්නවා නම් ඩිජිටල් බුක් එක ගන්න ඕනේ ඒක 3000යි අවුරුද්දට ඊට පස්සේ ක්ලාස් ෆීස් යන්නේ අපේ අර මං කියවනේ විෂයන් 6ක් අපි උගන්වනවා කියලා ඒ 6ටම 3000යි ගෙවන්න ඕනේ මාසෙම මාසෙට හැම මාසෙම 3000 ගානේ එන්න ඕනේ අනිත් එක තමයි සමහර අය දැන් ඔය 6 නැතුව දැන් මේ 6ත් කරගෙන තව සමහර ඇඩිෂනල් වැඩිපුර තව විෂයන් ගන්න ඕනේ කියලා අහන අයත් ඉන්නවා දැන් අර 6 නැතුව මේන් 6 නැතුව දැන් උදාහරණයකට කියනවා නම් අපි සෞඛ්‍ය කියලා කියමුකෝ සෞඛ්‍යත් ඕනේ කියලා ඉන්න ළමයි ඉන්නවා එතකොට සෞඛ්‍ය ගන්නවා නම් ඒකට ඔයාලා වැඩිපුර 3000ක් අපිට දෙන්න ඕනේ ඒකත් මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ මේ විදිහට තමයි පේමන්ට්ස් යන්නේ අපේ මේ ප්‍රොජෙක්ට් හරි මේ ප්‍රොජෙක්ට් එක කවද්ද පටන් ගන්න කියලා ඇහුවොත් අපි ජූලයි 1st වගේ වෙනකොට පටන් ගන්නවා ඒක දැන් අපි ideas කරලා තියෙන්නේ ජූන් 1st වෙනකොට මේක පටන් ගන්න වගේ. ඒ කියන්නේ ළමයි සංඛ්‍යාවක් එකතු වුණ ගමන්ම අපි ජූන් 1st වෙනකොට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. කවද්ද register කරන්න ඕනේ කියලා ඇහුවොත් ඔයාලට දැන් ඉඳන්ම register කරන්න පුළුවන්. හැබැයි register කරනවා කියලා කියන්නේ ඔයාලා අනිවාර්යෙන්ම අර 3000 ගෙවලා register කරන්න ඕනේ කියලා කියන එක නෙමෙයි. ඔයාලා කැමති නම් අපිට message එකක් යවන්න කැමතියි කියලා. Registrations දැන් ඉඳන්ම කරන්න පුළුවන්. හරි. අපි ඔෆර් එකක් දාලා තියෙනවා. දැන් ඔයාලා දැක්කනේ අර payments යන විදිහ. ඔෆර් එකක් දාලා තියෙනවා, discount offer එකක් දාලා තියෙනවා, special offer එකක් මේ මැයි මාසෙට. මැයි මාසේ ඔෆර් එකක් යනවා. ළමයි register වෙනවා නම් 3000ක් ගෙවන්න ඕනේ නැහැ. අවුරුදු 3ටම 2000යි ගෙවන්න ඕනේ. ඒක මැයි මාසේ register කරොත්. ඊට පස්සේ digital book එකට 3000ක් දෙන්න උවමනාවක් නැහැ. 1500ක් දුන්නොත් එක. අනිත් එක ඒ ළමයාට අපි data package එක free එන විදිහට ඒක අපි කරලා දෙනවා free අනිත් එක laptop එකක් අපි free ඒ ළමයාට දෙනවා දැන් laptop එකක් free දෙනවා කියලා කියනකොට ඒ laptop එක free ගන්න ඒ ළමයා සමහර දේවල් හරියට කරගෙන එන්න ඕනේ අපේ class එකේ මං ඒ දේවල් කියන්නම් මොකක්ද කියලා ලැප්ටොප් එක දැන් දන්නවා හැමෝටම ලැප්ටොප් එකක් ගන්නවා කියලා කියන්නේ සිහිනයක්නේ. දැන් මේ ලැප්ටොප් එක අපෙන් ෆ්‍රී ගන්න ඕනේ නම් දිනා ගන්න පුළුවන් අපෙන් ලැප්ටොප් එක. කොහොමද යා මේ ලැප්ටොප් එක ෆ්‍රී දිනා ගන්න කියලා අහුවොත් මේ ලැප්ටොප් එක හම්බෙන්නේ මැයි මාසේ register කරන අයට. ඒ වගේම continuously අවුරුදු 3ක් අපි ළඟ ඉගෙන ගන්න ඕනේ දිගටම. අනිත් එක classes 3ක් කියන්නේ දැන් හැම සතියම වගේ දැන් පිට ක්ලාස් 3ක් එයා ඇබ්සෙන්ට් වෙන්න හොඳ නැහැ. එහෙම කරන්න බෑ. ඇබ්සෙන්ට් වෙනවා නම් ක්ලාස් එකට පැමිණෙන්න අමාරුයි නං. එන්න බැරි නං. එයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට මැසේජ් එකක් දාලා කියන්න ඕනේ එන්න බෑ කියලා. එතකොට මේ එන්න බෑ කියලා කියනකොට රීසන් එකක් තියෙන්න ඕනේ. කාරණාව එන්න බැරි කාරණාව ඒ කියන්නේ ඒක අපි ඇක්සෙප්ට් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. තේරුණාද? මොකද සමහර ළමයි ඉන්නවා නිකන් ක්ලාස් එකට එන්නේ නැතුව ඉන්නවා. දැන් ක්ලාස් එකට එන සමහර ළමයි ඉන්නවා. බස් එකේ යනකොට උනත් එයාලට ක්ලාස් එකට එන්න පුළුවන්. මොකද ෆෝන් එකේනේ Zoom ක්ලාස් එක කියනකොට ස්මාර්ට් ක්ලාස් එකක්නේ. එතකොට එයාලට අසනීප වුණත් සමහර ළමයි ක්ලාස් එකට එනවා. දැන් දේ නිදාගෙන උනත් ඒ ළමයා ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙනවා. ඒ නිසා රීසනබල් රීසන් එකක් වෙන්න ඕනේ ක්ලාස් එකට එන්නේ නැහැ කියලා කියන එක. අනිත් එක attendance අපි බලනවා පැමිණීම අපි බලනවා 80%ක් තියෙන්න ඕනේ. homeworks අපි දෙනවා digital book එකේ homeworks අපි දෙනවා ඒවා හරියට කරලා අපිට යවන්න ඕනේ. අනිත් එක ඒ ළමයා කොයි ශ්‍රේණිය වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි medium එක වුණත් ප්‍රශ්නයක් නැහැ. තව ළමයි දෙන්නෙක් අපේ මේ project එකට join කරන්න ඕනේ. මෙන්න මේ ටික මෙන්න මේ මම කියපු ටික ඒ ළමයා හරියට කරොත් ඒ ළමයාට අපි ලැප්ටොප් එකක් ෆ්‍රී දෙනවා. ඒක අමාරු දෙයක් නෙමෙයි මේක කරන්නේ. රයිට්? ඕකේ. ඔයාලා මේකට register වෙන්න කැමති නම් ඔයාලට කරන්න තියෙන්නේ එක මේක දෙයයි. WhatsApp එකට diploma class කියලා මෙන්න මේ පහත තියෙන number එකට message එකක් දාන්න තියෙනවා. register දැන් ඔයාලා මේ message එක යවනකොට රුපියල් 2000ක් මං කිව්වේ රුපියල් ওই දැන් මේ මාසේ register වෙනවා නම් අර register fees එක ඔයාලා දීලා මේ register කරන්න ඕනේ නැහැ.
දැනට ඔයාලා කැමතියි කියලා කියන එක විතරක් මේකට යවන්නේ. අපි පස්සේ ඔයාලට කියනවා කවද්ද මේ පේමන්ට්ස් කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා කියන ඩීටේල්ස් ඔයාලට අපි පස්සේ කියන්න. මෙච්චරයි මේ මීටින් එකේ මම ඔයාලට කියන්නේ. තේරෙන්න ඇති කියලාත් මම හිතනවා. එනිසා දැන් ඔයාලට අයිඩියා එකක් ආපු පේරන්ට්ස්ලාත් ඉන්නව ඇති මෙතන. එනිසා කැමති අය කවුරු හරි ඉන්නව නම් දැම්මම ඔයාලා මේ තියෙන නම්බර් එකට ඩිප්ලෝමා ක්ලාස් කියලා මැසේජ් එකක් දාන්න. ජොයින් වෙච්චි හැමෝටම thank you very much. ස්තුතියි. ජොයින් වුණාට ඇත්තටම සන්තෝසයි. ඕකේ මම එහෙනම් දැන් මීටින් එක ඉවර කරන්නම්. Thank you for joining the meeting everyone and have a nice day.